පින්තුනි අපේ භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න එක දවසක ධර්ම ශ්‍රවණය කරන විශාල පිරිසක් අතර බණ අහන්න ආපු තවත් පස් දෙනෙක් දක්වපු ඉරියව් පහක් සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ මේ බණ අහන්න ආපු පස් දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් බණ අහන්න වාඩි වුණා ලොකු ශ්‍රද්ධාවක් තිබුණ නෙමෙයි ශ්‍රද්ධාව වගේ පේන්න තිබුණට ඒ ඇයිට එක දිගට එක විදිහට ධර්ම ශ්‍රවණය කරන්න සමහර අයට බැරි වුණා එයින් බණ අහන්න වාඩි වෙච්ච එක පුද්ගලෙක් බණ අහන ගමන් ටික වෙලාවකින් හොඳට නිදාගත්තා. ඉතින් අදත් බණ අහන්න ගියහම බණ අහන තැන්වල එහෙම අය ඕන තරම් දකින්න ඉන්නවා. ඉතින් ඒ වගේම මේක පුද්ගලෙ නිදාගත්තා. තවත් කෙනෙක් බණ අහන ගමන් තමන්ගේ ඇඟිල්ලෙන් මේ මහ පොළොව හාරනවා. තවත් කෙනෙක් ටික වෙලාවක් බණ අහහා ඉඳලා නැගිටලා ටිකක් එතනින් බැහැරට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන ඒ අත්ත සොලව සොලව හිටියා. තවත් කෙනෙක් බණ අහන තැන වාඩි වෙලා නිතරම උඩ බලනවා. අහස දිහා බලනවා. අවසානෙ එක්කෙනා හොඳට බණ ඇහුවා. පුද්ගලයෝ පස් දෙන එක්කෙනෙක් නිදි කිරෙනවා එක්කෙනෙක් බිම හාරනවා එක්කෙනෙක් අත්තක් හොලවනවා අනිත් එක්කෙනා නිතර නිතර උඩ බලනවා අනිත් එක්කෙනා බණ අහනවා පින්තුනි එදා මේ දේශනාව කරන වෙලාවේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලමී ළඟම හිටියා මේ බණ අහන පස් දෙනාගේ මේ ඉරියව් උන්වහන්සේ හොඳට නිරීක්ෂණය කළා අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව ඉවර කරාම ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කතා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බණ අහන පිරිස අතර හිටපු පස් දෙනෙක් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා මම ඒක හොඳට දැක්කා ස්වාමීනි එක්කෙනෙක් ටික වෙලාවක් ඉඳලා හොඳට නිදාගත්තා අනිත් එක්කෙනා මේ ඇඟිල්ලෙන් පොළොව හාරන්න පටන් ගත්තා තව එක්කෙනෙක් නැගිටලා ටිකක් බැහැරට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන සොලව සොලව ඉන්නවා මම දැක්කා එයින් තවත් කෙනෙක් නිතර නිතර උඩ බලබල මොනවද කල්පනා කරනවා. තව එක්කෙනෙක් හොඳට වාඩි වෙලා මනවින් ධර්ම ශ්‍රවණය කළා. මේ පස් දෙනාගේ මේ වෙනසට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහනවා ආනන්ද ඒ අය කවුද කියලා ඔබ අඳුරනවද කියලා ආනන්දයන් වහන්සේ සඳහන් කළා නෑ ස්වාමීනි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ආනන්ද ඔබ දැක්කා එයින් එක්කෙනෙක් බණ අහන ගම නිදාගෙන ආනන්ද දන්නවද ඒ නිදාගත්ත පුද්ගලයා ආත්ම භාව 500ක්ම නාගී වෙලා තමයි ඉපදිලා හිටියේ ඒ නාගයාගේ පුරුද්ද හොඳට නිදාගන්නේ
ඒ නාග ආත්ම 500ම ඔහු ඇති තරම් නිදාගත්තා. ඒ පුරුද්දෝ විදීන් කියන ආනන්දෙන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔහු එක දිගටම ආත්ම භාව 500ක්ම නාගයෙක් වෙලා මිපදුනාද? මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ආනන්දේ මීට පෙරත් මොහු මිනිස් ආත්ම භාවවල ඉපදුනා. දිව්‍ය බ්‍රහ්ම වෙලත් ඉපදුනා. නාග ආදී තවත් නොඑක් තිරිසන් ලෝකවල ඉපදිච්ච වාර සීමාවක් නැහැ. මේසා දීර්ඝ සංසාරේ විවිධ ආත්ම භාවයන්ට මාරු වෙවි සසර ගමන් කරන මේ පුද්ගලයා එක දිගට ආත්ම භාව 500ක් නාග වෙලා ඉපදුනා. ආන් ඒ කාලේ නිදාගත්ත පුරුද්ද තමයි තාමත් ඉතිෙන්නේ කියලා. එතකොට ස්වාමීනි අර බිම හාරහාර හිටපු කෙනා ගැන මොනවද කියන්නේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන ආනන්ද එක දිගට ආත්ම භාව 500ක් ගැඩවිලෙක් වෙලාමයි ඉපදිලා හිටියේ. ගැඩවිලාගේ ස්වභාවය තමයි මහපොළොව හරණ එක. පෙර පුද්ගලයා වගේම මේ පුද්ගලයාත් නොඑක් ආත්මවල මේ සංසාරයේ නොඑක් වර ඉපදිලා ගැඩවිල් වෙලා තවත් නොඑක් ආත්මවල ඉපදුනා. ඊට අමතරව එක දිගටම ආත්ම භාව 500ක් ගැඩවිල් කුලේම ඉපදිලා මහපොළොව හාරහන් ජීවත් වෙච්ච පුරුද්ද ඔහු ළඟ මේ තාම තියෙනවා කියලා. ස්වාමීනි එතකොට අර අත්තක් අල්ලගෙන හොලව හිලව හිටපු පුජ්‍යලයා ඉන්නතුනි ඒ පුජ්‍යලයා ගැන භාග්‍යතුන් වහන්සේ අර විදිහටම පැහැදිලි කළා. මේ සසර නොයෙක් ආත්මවල ඉපදුන අහවල් ආත්මේ ඉපදුනේ නැහැ කියලා කියන්න තරම් ආත්මයක් නෑ මොහුන්ට. හැබැයි එක දිගට ආත්ම භව 500ක් වඳුරෙක් වෙලා ඉපදිලා හිටපු පුරුද්දට තමයි ඒ අත්ත හොලව ඉන්නේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර නිතර අහස බලාපු කෙනා බෞගෙන අහනකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඒ නක්ෂාස්ත්‍ර කරුවේ ඔහුත් සංසාරී නොඒක් ආත්ම භාව වලට මාරු වෙවි සතර පායිත් සුගතියේ ඉපදුනා. නක්ෂාස්ත්‍ර හදන කෙනෙක් හැටියට නොඑක් වර ඉපදුනා. ඊට අමතරව එක දිගට ආත්ම භාව 500ක් ඔහු නැකත් හදන්නෙක්ම වෙලා හිටියා. නැකත් තරු දිහා බල කල්පනා කර නක්ෂාස්ත්‍රයේ ගණනය කරපු නිසා ඒ පුරුද්දට ඔහු තාම ආස දිහා බලනවා. ස්වාමීනි පස්වෙනි පුද්ගලයා ඔහු නම් මැනවින් බණ ඇහුවා. ඔහු ගැන මොනවද භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ? ආනන්ද ඒ පුද්ගලයාත් සසර නොයෙක් ආත්මවල ඉපදෙමින් මේ සසර ගෙව්වා. තාමත් සංසාරේ කෙරවලක් නෑ. නමුත් ඔහු එක දිගට ආත්ම භව 500ක් වේද මන්ත්‍ර හදාරන්නෙක් වෙලා ඉපදිලා හිටියා. ආන්ගේ වේද මන්ත්‍ර හදාරන කාලේ ඔහු මනා සිහි කල්පනාවෙන් ඒ වේද මන්ත්‍ර හැදෑරුවා. මෙනෙහි කළා. අර්ථය මෙනෙහි කළා. ඒ සඳහා එකතැන වාඩි වෙලා බොහෝසේ ඒ වෙනුවෙන් හිත මෙහෙයවුවා. ආන්ගේ පුරුද්දට තමයි එකතැන වාඩි වෙලා අර්ථයත් ධර්මයත් මැනවින් ගලපමින් ශ්‍රවණය කර ඔහු මැනවින්ම බණ ඇහුවේ කියලා. පින්නතුනි බණ අහපු 5 දිනක් ළඟ තිබිච්ච විශේෂත්වයන් පහ
අපේ පින්නතුන් හිතලා බලන්න අදත් තැනක බණ අහන්න ගියහම මේ වගේ විවිධ පුද්ගලයෝ නැද්ද කියලා අපි නිරීක්ෂණය කරනව අඩුයිනේ අපි බණ අහන නිසා ඔබ බණ අහන නිසා නිරීක්ෂණය කරනව අඩුයි නිදා වැටෙන අය නම් ඕන තරම් දකින්නවා නමුත් තවත් නොයෙක් ඉරියව් ඔය බණ අහන අය අතරේ තියෙනවා ඒ ඉරියව් වලින් ඔවුන්ගේ සංසාරේ ස්වභාවය ගැන නිහඬව කියා පානවා භාග්‍යතුන් වහන්සේ මේක මැනවින් දන්න නිසා කරුණු කාරණා හරියටම අපිට පැහැදිලි කළා ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයා මේසා දීර්ඝ සංසාරේ මේ වාගේ නොඑක් නොඑක් ආත්ම භාව වලට මාරු වෙවි ආවා එහෙම ඇවිල්ලා මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට බණ අහන්න එන්න තරම් වාසනාව උදා කරගත්තා නමුත් උන් හරියට බණ ඇහුවේ නැහැ ඒකට හේතු තියෙනවද ස්වාමීනි තව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔව් ආනන්ද ඒකට හේතු තියෙනවා මේ සංසාරේ ඉපදිච්ච ආත්මවලින් වැඩි ආත්ම භව ප්‍රමාණය අබුද්ධෝත්පාද කාලවලමයි උපදින්නේ ඒ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා මනුෂ්‍ය ජීවිත ලැබුවා ඔවුන් අර්ථයක් ධර්මයක් දන්නේ නැහැ නොඑක් අල්ලාප සල්ලාප කී කී තිරස්චීන කතාවල් වල යෙදෙමි වචනයෙන් කරන වැරදි සියල්ලම කරමි කාලය ගත කරමි ආගේ තිරස්චීන කතාවල නිරත වෙමි කල් ගත කර කර කල් ගත කර කර සසර ගියුප නිසා බණ අහන්න ගියත් ඔවුන්ට බණ අහන්න හිත දෙන්නේ නැහැ ඔවුන්ගේ තිරස්චීන කතාවට තමයි කැමති ඉන්නතුනි පැයක බණක් අහන්න ගියහම හුඟක් අයට කොච්චර අමාරුද ඒ පැය වාඩි වෙලා නිදා බණ අහන්න හැබැයි වෙනත් තැනක පිරිසක් එක්ක එකතු වෙලා වෙනත් කතාවකට වැටුණාම මේ සම්ප්‍රලාප පරුස වචන පිසුන වචන මේ තිරස්චීන කතා මේවට යොමු වුණාම පැය ගණන් ගෙවලා දානවා සමහර වෙලාවට උදේට කඩපිලට ගියහම දවල් ආහාරයට ගෙදර යනකම් යනේන අයත් එක්ක නොයේ කතා බස් වෙලා එහෙම නැත්නම් තව ගෙදරකට ගිහිල්ලා හරි එහෙම කතා පටන් ගන්නවා නැත්නම් දුරකතන ඇමතුමක් දීලා කීප දෙනෙක් ගෙන්නගෙන එහෙම කතා පටන් ගන්නවා ඒ අතර රාරකු වුණෝ විනෝදේ පිණිස තව නොයෙක් දේවල් කරනවා එහෙම අය තමයි අදත් සමාජය අපට වැඩිපුර දකින්නේ එහෙම නේද හිතලා බලන්න අන්න ඒකයි මේ ඇයට මේක විදිහට බණ අහන්න බැරි ආනන්දෙන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ හරියට නිකන් අහස් ගංගාව බිමට කඩා වැටෙනා වගේ කන්දක් මුදින ඉඳලා එක දිගට දියැල්ල කඩා වැටෙනා වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් මහනෙල් මල් සුවඳ පිට කරමි දේශනා වෙන බණපද මනවින් බණ අහන සත්වයන්ගේ ඇට මස් නහර සිඳගෙන ගමන් කරනවා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව බණ අහන පුද්ගලයාට හැම පැත්තෙම දැනෙනවා තමන්ට දේශනාව කරනවා වගේමයි හිතෙන්නේ තමන්ගේ අඩුපාඩු ටික දැනගෙන තමන්ගේ මූණ දිහා බලාගෙනම තමන්ටම කතා කරනවා වගේ තේරෙනවා ස්වාමීනි ඒ තරම් අපූර්ව වූ දේශනාවක් භාග්‍යතුන් වහන්සේ සිදු කරන වෙලාවෙත් මොවුන්ට බණ අහගන්න බැරි වුණා ඒ ස්වාමීනි
කියලා අහපුවහම අපි භාග්‍යතුන් වහන්සේ ගාථා රත්නයක් දේශනා කළා. ඒ ගාථා රත්නේ තමයි අපි මුලින් ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. නත්ති රාග සමෝ අග්නි ආනන්ද. ඔවුන්ට ධර්ම ශ්‍රවණය කරන්න බැරි වෙන්න එක හේතුවක් තමයි රාගය. සසර පුරා ප්‍රගුණ කරගත්ත රාගය. ආනන්ද, මේ රාගය තරම් ගින්නක් මේ ලෝකේ වෙන තවත් නෑ. රාගය කියලා කියන්නේ මහත් වූ ගින්නක්. සත්ත්ව ශරීරයේ තුල නිරන්තරයෙන් ඇවිලෙන දවන ගිනි 11ක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ ගිනි 11න් රෑ දවල් සත්වයා පිච්චෙනවා. ඒ 11 ගින්නෙන් එකක් තමයි පින්නතුනේ රාගය කියලා කියන්නේ. ඉතාම භයානක ගින්න. සඳහන් කරනවා ලෝකේ ප්‍රකෘති ගින්න යමක් දැව්වහම දැවුන දේවල් වල අලුවක් ඉතිරි වෙනවා. අලුවක් තියෙනවා. හැබැයි රාග ගින්න කියලා කියන්නේ අලුත් නැතුවම සත්වයා දවල දානවා. ඒක තමයි රාග ගින්නේ ස්වභාවය. තවත් විදිහකට පැහැදිලි කළා. යම් දෙයක් නිසා ගිනි අවුලුනොත් මුලින්ම ඒ ගින්න මොකද කරන්නේ? ඒ ගින්න හටගන්න හේතු වෙච්ච දේවල් ටික තමයි මුලින්ම දවන්නේ. මුලින්ම දැවෙනවා. අන්න ඒ වගේ යමෙකුගේ චිත්ත සන්තානය තුළ රාගය තියෙනවා. රාගය ඉපදුන පුද්ගලයා දවල හලු කරලා දාන ස්වභාවයක් මේ රාගය තුළ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කල්පාන්තේ හටගන්න ගින්නක් තියෙනවා. සූර්යයන් 7 දෙනෙක්ගේ උදාව නිසා කල්පාන්තයේදී මේ සියල්ලම ගින්නෙන් දවලා විනාශ කරලා දානවා. ආන් ඒ කල්පාන්ත මහ ගින්න මොන තරම්නම් භයානකද සඳහන් කරනවා පින්නතුනි. කප නැසෙන්න ආසන්න කාලේ ඉතා දුක්ඛිත ස්වභාවයෙන් දෙවියෙක් ලෝක සත්ත්වයන්ට කියනවා කියලා. අහවල් කාලේ කල්පේ නැසෙනවා. ඒ මහ භයානක ගින්නට දුකට හසු වෙන්න එපා කියලා. පින්නතුනි කල්පාන්ත මහගින්න අපේ බණපති සඳහන් කරන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍ර දේශනාවේ විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා මේ සූර්යෝ 7 දෙනෙක් උදා වීම නිසා මේ මුළු විශ්වයම ගිනි අරගෙන පිච්චෙනවා කියලා. විශේෂයෙන් දෙවියෙක් අන්තර කල්පයක් නැසෙනකොට තමයි ලෝකීට කියාගෙන යන්නේ අහවල් කාලේ කප නැසෙනවා. මහා කල්පය විනාශ වෙන හැටි එහෙමම දැනුවත් වෙනවා. පින් ඇති අය වහ වහ කුසල් රැස් කරලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා කල්පාන්ත මහගින්නෙන් විනාශ නොවන තැන්වලට ගමන් කරනවා. නමුත් මෙතනදී ඒ පිළිබඳව සඳහන් කරන්න කරුණු බොහොම තිබුණා. රාගගින්න පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණා ටිකයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කල්පාන්ත මහගින්නටත් වඩා මේ රාගගින්න හරි භයානකයි කියලා දේශනා කළේ. එයි කල්පාන්ත මහගින්න කාලයකට විතරනේ පිළිතුරු හටගන්නේ. කප නැසෙනා කාලෙට විතරයි ඒ මහගින්න ඇති වෙන්නේ. එහෙම නෙවෙයි රාගගින්න උදේද දවල්ද රෑද කියලා ભેදයක් නැහැ. සත්වයාගේ චිත්ත සන්තානයේ රාග ගින්නින් නිතරම දවනවා. නිතරම පුච්චනවා.
සත්‍යය හැම වෙලාවෙම රාගයෙන් දැවෙනවා කියන කාරණාව ඊ සඳහන් කරනවා. රාගයෙන් දැවෙන සත්‍යයගේ ජීවිතේ විනාශ වෙනවා. ඒකට කියව ආයුෂයේ විනාශ වෙනවා. වර්ණය විනාශ වෙනවා. සැපයේ විනාශ වෙනවා. ඒ රාගයෙන් දැවෙන සත්‍යයගේ ආයුෂය වර්ණය සැපය විනාශ වෙලා යනවා කියලා සඳහන් කළා. ඒ පින්නතුනි මේ ලෝකේ අපි වොන තරම් දකින්න රාගයෙන් රත් වෙච්ච අය. ඒ රාගික ගින්න නිසා සියදිවි හානි කරගන්න අවස්ථා කොච්චර තියෙනවද? ඒ ගින්න ඉවසන්න බැරි. කලක් තිස්සේ තමන් සමග ප්‍රේමයෙන් වෙලිලා හිටපු අය හදිස්සියෙම දැනගන්න ලැබෙනවා තමන් අත්හැරලා කියලා. තමන්ට පිටුපානවා කියලා. දැන් තමන් ගැන සැලකිල්ලක් නැහැ කියලා. කෙනෙක් තව කෙනෙක් අත්හැරලා නිදහස් වෙනවාගේ නෑ පිටු. තව කෙනෙක් අත්හැරලා නිදහස් වෙනව නෙමෙයි. ඔහු හෝ ඇය කෙනෙක් අත්හැරලා තව කෙනෙක් සම්බන්ධයෙන් රාගයෙන් වැළෙනවා. එතකොට මුල් පුද්ගලයා ඒ වේදනාව නිසා දැවෙනවා, තැවෙනවා, විනාශ වෙනවා. ආර්ථික වශයෙන් විනාශ වෙනවා. ඇයි මේ කාරණාම කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා? ධනෝපායන ක්‍රමවලට යන්නේ නැහැ. තවත් සමහර අය උපයලා තියෙන යම් ධනයක් තියෙනවද, රාගය නිසා ඒ ධනය ඔක්කොම විනාශ කරගන්නවා. රාගය නිසා ඒ ධනය දෙනවා. ඒ ධනය වියදම් කර කර අයාලේ යනවා. ධනෙින්ද පිරිහෙනවා. තමන් කැමති අයගෙන් වෙන් වෙන්න සිද්ධ වුණ නිසා ඔහු සියදිවි හානි කිරීම ආදී දේවල් කරගෙන ආයුෂයෙන්ද පිරිහෙනවා. සමහර වෙලාවට රාගික ගින්න තව තව උත්සන්න වෙලා වසර ගණනාවක් ජීවිත කාලය තමන් ඇලුම් කරපු, තමන් ප්‍රිය කරපු අය මරලා දාන්න කියදිනවා. මේ ඇසුරු කරන කාලේ මොනව කියන්නේද්ද? කොහොම කතා කරන්නේද්ද? කොයි විදිහට රකින්නේද්ද? නමුත් රාග ගින්න උත්සන්න වෙච්ච නිසා තමන්ව කාලයක් තිස්සේ ආරක්ෂා කරපු ඒ දේවල් තමන් විසින්ම විනාශ කරලා දානවා. තමනුත් වෙනසෙනවා එහෙම කරලා. තව කෙනෙකුට පිහියෙන් ඇනලා තමනුත් වහබනවා. තව කෙනෙකුට වහදීලා තමනුත් තවත් කිසියම් අනතුරක් කරගෙන තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. ඒ ප්‍රායෝගිකව අපිට ඕන තරම් මේ දේවල් දකින්න තියෙනවා. අන්න ඒ නිසා රාග ගින්න හා සමාන ගින්නක් නේ. ආයුෂයෙන් පිරිහෙනවා, වර්ණයෙන් පිරිහෙනවා. රාගය ගැනම කල්පනා කරන්න ගිහිල්ලා ඒ පිළිබඳවම පශ්චත්තාපයට පත් වෙවි. ආහාර පානවත් අනුභව නොකර ඒ පුද්ගලයා තමන්ගේ ශරීර වර්ණයෙන් රූප ස්වභාවයෙන් පිරිහිලා යනවා. ධන ධාන්‍යයත් විනාශ කරගන්නවා. ජීවිතෙත් විනාශ කරගන්නවා. අන්න ඒ නිසා දේශනා කළා හැම මොහොතේම තමන් තුළ බුර බුරා නැගෙන මේ රාග ගින්න කල්පාන්ත ගින්නට වඩා හරි භයානකයි කියලා. පින්නතුනි ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ දේශය පිළිබඳ. දේශය කියලා කියන්නේ ඒ වගේම භයානක දෙයක්. ඒ වගේම භයානක තත්ත්වයක් දේශය තුළක් තියෙනවා. අපි මුලින් සඳහන් කරානේ එකොළොස් ගින්නක් පිළිබඳ. මේ එකොළොස් ගින්නේ තව එක අංගයක් තමයි මේ දේශය කියලා කියන්නේ. නත්ති දෝස සමූගහු. මේ ද්වේෂය සමාන වූ දෙයක් මේ ලෝකේ තව නැති තරම්. ද්වේෂයක් ගින්න.
හරි භයානක ගින්න. මේ ද්වේෂය තුලින් සත්‍යය විනාශ කරන්න පටන් ගත්තාම හැම පැත්තෙන්ම විනාශ කරනවා. ද්වේෂ ගින්න නිසා සත්‍යය ආර්ථික අතින් විනාශ වෙනවා. කායික වශයෙන් රූපමය වශයෙන් විනාශ වෙනවා. බලයෙන් ශක්තියෙන් පිරිහිලා යනවා. එහෙම සඳහන් කළේ. දේශය නිසා ආර්ථික අතින් විනාශ වෙනවා. ඒ තරහ ගියපු මිනිස්සු තමන් බොහෝ වියදම් කරලා අරගත්ත සමහර වස්තු විනාශ කරලා දානවා. තමන්ම මහන්සි වෙලා තමන්ම දුක් විඳලා තමන්ම ණය වෙලා තමන්ගේ ගෙදරට අරගත්ත නොයෙක් උපකරණ තමන්ගේ පරිහරණය සඳහා අරගත්ත නොයෙක් දේවල් කඩලා බිඳලා විනාශ කරලා පුළුස්සලා දානවා සමහර වෙලාවට. ඒ වගේම තමයි පින්නතෙනි යමෙක් ද්වේෂයෙන් යුක්ත වෙනවා නම් ඒ පුද්ගලයාගේ මුහුණවත් බලන්න ප්‍රියබවක් නහර වැලි ලිප්පිලා ඇස් දෙක රත් වෙලා මුහුණ කළු වෙලා කිසිම ප්‍රියමනාප බවක් ඉතින් අන්නේ එහෙම වෙන්න වෙන්න රූප ස්වභාවයත් ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙනවා. මෙලෝ විතරක් නෙමෙයි පරලොවත් එහෙමයි. සමහර වෙලාවට අපි දකිනවා විරූපී පුද්ගලයෝ ඊටාම විරූපී ශරීරයක් තියෙනවා. එහෙම විරූපී වෙලා ඉපදෙන්න මේ ද්වේෂයේ බලපානවා. සමහර අයගේ රතු පාට ඇස් නහරවල් ඉලිප්පුණු ප්‍රියමනාප බවක් නැති මුහුණු තමන් සංසාරි ගත කරපු හැටියටම තමයි ලැබිලා තියෙන්නේ. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් කාරණා රැසක් ඇහුවා. නොයෙක් කාරණාවල් සම්බන්ධයෙන් අන්න ඒ අතර ඉතාම ලස්සන රූප සම්පත්තියක් ලබන්ඩ සසර කර යුතු කුසල කර්මයන් මොනවද කියලා ඇහුවා. මල්ලිකෝවාද සූත්‍රයේ සඳහන් ඉතා ලස්සන සුන්දර පෙනුමක් සහිතව උපදින්ද මෛත්‍රී ගුණේ හරි වටින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ද්වේෂයට ප්‍රතිවිරුද්ධ කාරණාව තමයි මෛත්‍රිය. එහෙනම් ද්වේෂ නොකරනවා නම් මෙත්තා සහගත සිතින් යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයා ඊළඟ උපදින ආත්මවල බොහොම ප්‍රියමනාප මුහුණක් සහිතව උපදින කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ රූපයෙන් පිරීම ද්වේෂය නිසා විශේෂයෙන් සඳහන් කළා. ද්වේෂය කියලා කියන්නේ දැහැගන්නා ස්වභාවයක් තියෙන දෙයක්. දැහැගන්න බවක් ද්වේෂය තුළ තියෙනවා. ඇයි මේ දැහැගන්න බවක් තියෙනවා කියලා කියන්නේ? පින්නතනේ ද්වේෂය අකුසලයක් බවත් ද්වේෂය තමන්ට හානිකර බවත් මේ තරහ යන අය නොදන්නව නෙමෙයි, දන්නවා. බණ දහම් අහනවා, පොතපත කියවනවා, සිල් සමාදන් වෙනවා, ගුණධර්ම පුරනවා. නමුත් තවත් හුඟක් තරහත් යනවා. නමුත් අර පොතපත ඇසුරු කරනකොට බණ දහම් අහනකොට ද්වේෂය භයානකයි කියන කාරණාව අහලා තියෙන නිසා සමහර වෙලාවට තනියම කල්පනා කරනවා ආයෙනම් කේන්ති ගන්න උත්සාහ කරනවා කේන්ති ගන්නේ නැතුව ඉන්නේ. ආන් එහෙම උත්සාහ කරනකොට එක්කෝ සමාජයේ සිදුවෙන දෙයක් තුන නැත්නම් තමන්ගේ ගෙදර අයගේ කටයුත්ත දරුවන්ගේ කටයුත්ත මේ කිසියම් කාරණාවක් නිසා කොච්චර ඉවසන්න උත්සාහ කළත් දන්නේම නැතුව දේශයේ විසිලා ඇතුළතින් තමාව දවන්න පටන් ගන්නවා.
ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා වර්ධනය වෙවි අන්තිමට වචන බවට පත් වෙලා ඉස්සරහට එළියට එනවා වචන බවට පත් වෙලා එළියට ආවා තවත් දේශයේ උත්සන්න වෙනකොට වටපිට බලන දණ්ඩක් මුගුරක් අහුණුත් අරගන්න ගහන්න වගේ හදනවා තවත් උත්සන්න වෙනකොට පහර දෙනවා එතකොට දැන් බලන්නකෝ දැන් තරහා ගන්නෙම නැහැ කියලා හිතාගෙන හිටපු කෙනාගේ කේන්ති අවසන්ද හේතු වෙන කාරණා දැක්කහම ඉවසන්න බැරුව චිත්ත සංතානය තුල දේශය උපදවනවා ඒ කියන්නේ කොයිතරම් මෙදෙන්න උත්සාහ කළත් සත්වයා ඩැහැගන්න ස්වභාවයක් දේශ ගින්නින් පුළුස්සන ස්වභාවයක් මේ දේශය තුල තියෙනවා හරි භයානක කුසල කර්මයක් මරණසන්න කාලී දේශයක් ඇති වුණ දේශ සිතින් මරණයට පත් වුණ ඊළඟ උපත කොයි වගේද කියන කාරණාව ධර්මයේ සඳහන් කළා කොච්චර ගුණ ධර්ම සම්පූර්ණ කරලා තිබුණා දේශ සිතින් මැරෙන්න වුණ පින්තුනි විස සහිත සතෙක් වෙලා තමයි උපදින්නේ නායක ඔලඟේ කොන කටුවේ ගෝනුස්සේ මකුළුවේ මේ වාගේ සත්තු වෙලා උපදින්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. එතකොට දැන් තේරෙනවද ද්වේෂය ඔබට තිලින කරපු දේ මොකක්ද කියලා. තිරිසන් අපායේ දුක්ඛිත උපතකට ඇදලා දාලා. තිරිසන් අපායෙන් විතරක් නවත්තනවා නම් කමක් නැහැ. මහා නිරේවල් වලටත් අරගෙන යනවා ද්වේෂය. අන්න ඒ නිසා නක්ති දෝෂය සමෝගහ ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කරනවා නත්ති මෝහ සමෝජාලං මෝහය හරියට දැලක් වගේ කියලා. වෙනදෙනි දැලකට බැඳුනහම ගැලවෙන්න හරි අමාරුයි. ආන් ඒ නිසා ඒ වගේ තමයි මේ මෝහය නැමති දැල ඒ දැලට පැටලිච්ච කෙනාට ඒ දැලෙන් ගැලවෙන්න හරි අමාරුයි මුලාව මෝඩකම අඥානකම මේ ආදී වශයෙන් මෝහය කියන කාරණාව තව අර්ථ ගන්න පුළුවන් මුලා වෙලා රැවටිලා අපි නොයේක් දේවල් වලට මේ ලෝකේ රැවටිලා ජීවත් වෙනවා මුලින්ම සදාන් කරේ කෙනෙක් තමන් මැරෙනවා කියන කාරණාවවත් හරියට දන්නේ නැහැ. තමන් මැරෙනවා කියන කාරණාවවත් දන්නේ නැහැ. මැරෙන බව අමතක වෙලා ජීවත් වෙනවා වගේ. අන්න ඒ නිසා මේ ජීවිතෙන් පස්සේ යන්න තව ගමනක් තියෙනවා. ඒ ආයුතු තැන් වලට යමක් සම්පාදනය කරගන්න ඕන. පෙර මා විසින් සම්පාදනය කරගත්ත දේවල් ප්‍රස් කරගත්ත කුසල ධර්ම ඒ කුසල ධර්ම වලට අනුව තමයි අද මේ ජීවිතයේ ගෙවෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේ ලැබුණේ සසර සිල් රැකගත්ත නිසා අඩුපාඩුවක් නැතුව ධන ධාන්‍ය හම්බ වුණේ සංසාරේ දන් දීලා තියෙන නිසා. එහෙමනම් මේ ජීවිතෙත් දන් දෙන්න ඕන. මේ ජීවිතෙනුත් සිල් රැකින්න ඕන. එහෙම කල්පනාවක් නෑ පින්නතුනි. දන් දෙන අයව විවේචනය කරනවා. සිල් ගුණ පුරණ අයට සමච්චල් කරනවා. එහෙම ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. සමහර අය දන් දෙනවා. හැබැයි සිල් නෑ. එහෙම පිරිසකුත් ඉන්නවා. අපි පව් කරන්නේ නැත්තම් මොකටද සිල් රැකින්නේ? අපේ සිල් නිකම්ම රැකිලයි තියෙන්නේ. ඒ නිසා අමුතුවෙන් රැකගන්න දෙයක් නැහැ කියලා හිස් පුහු තර්ක මතවාද ගොඩනගෙන අය අපේ සමාජය තුල ඉන්නවා. මෝහයෙන් මුලා වෙලා කළ යුත්තේ නොකළ යුත්තේ විය යුත්තේ නොවිය යුත්තේ හරි මොකද්ද වැරදි මොකද්ද මේ එකක්වත් ඔවුන්ට වැටහෙන්නේ
ආන් ඒක නිසා තමන් විසින් ගොඩනගා ගත්තේ මතවාද සමුදායක් මත පිහිටලා ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙන පිරිස දැලට බැඳෙන සත්වයාට ගැලවීමක් නැහැනේ පින්නතුනි දැලට අහු වුණාට පස්සේ ඔහුට නියත මරණයේ උරුමයි මේ මෝහයේ නැමැති ජාලේ පැටලිච්ච පුද්ගලයා තමන් දන්නේම නැතුව විනාශය කරා ගමන් කරනවා තමා විසින් තමාගේ විනාශය ලං කරගන්නවා තමාගේ විනාශය වෙනුවෙන් ඔහු බොහෝ කැපකිරීම් ද කරනවා ධර්මයේ පිළිබඳව කරුණු දක්වනකොට භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පිරිසිදු ධර්මයේ හුඟක් දෙනා වැරදියට තේරුම් අරගන්නවා භාග්‍යතුන් වහන්සේ අර්ථ ගන්නවලා තියෙන වෙන දෙයක් නමුත් අපි ඒක හරියට ඉගෙන ගත්තේ නැති නිසා අපි තේරුම් ගන්නේ වෙන විදිහකට අපිට තේරුණ විදිහට එතන ඉඳලා ධර්මයට අර්ථ සපයන්න පටන් ගන්නවා නමුත් ඒක භාග්‍යතුන් වහන්සේගේ මතය නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි නමුත් ඒක හරි කියලා හිතාගෙන ඉන්න අපි ඒකට අපේ අදහස කලවම් කරලා වැරදි දෙයක් ග්‍රහණය කරගෙන වැරදි දෙයක් මත පිහිටලා කටයුතු කරලා නිරන්තරයෙන් දුක්ඛිත ජීවිතයක් උරුම කරගන්න තමාවම විනාශ කරගන්න සම්මාදිට්ඨියට එන්නේ නැති ධර්මයේ සම්බන්ධයෙන් කරුණු පෙන්වනකොට එහෙම අවස්ථාව වෙන තරම් තියෙනවා පින්නතුනි අපේ කාලාම සූත්‍රයේ කොයි තරම් වැරදි විදිහට අර්ථ ගන්නවද කොයි තරම් වැරදි විදිහට විග්‍රහ කරනවද කොයි තරම් වැරදි විදිහට විග්‍රහ කරලා පොත්පත් ලියලා තියෙනවද ආශ්‍රේ නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් නෙමෙයි හුඟක් පොත්පත්වල තියෙන්නේ වැරදි විදිහට අරන් සමහර අය කියනවා කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් බුදු මුවින් දේශනා කළා කියලා සඳහන් කරලා තිබුණත් පිළිගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙයත් පිළිගන්න එපා නම් අපි කවුරු දේශනා කරපු දේවල්ද පිළිගන්න ඕනේ ලෝක සත්‍යයට දහම් දේශනා කරලා ලෝක සත්‍යය සසරින් එතර කරවන්න තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ බුද්ධත්වයේ ලබාපු කාලි සෑම බුදුරජාණන් වහන්සේ නමකටම වගේ දහම් දෙසීම සම්බන්ධයෙන් මොහොතකට සුළු මෙලිකම බුදුරජාණන් වහන්සේට ඇති වෙනකොට මහා බ්‍රහ්ම රාජයා බඹලවින් නික්මිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධන බිම තියලා දෝත නලල මත තියලා ආරාධනාවක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝක සත්‍යයන්ට ධර්මයේ දේශනා කරන්න ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකෙ ඉන්නවා කියලා එහෙමත් මුල්ම ආරාධනාව කරලා මේ ධර්මයේ දේශනා කෙරෙව්වේ අන්තිමට ඒව පිළි නොගත යුතුයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරයි කියලා හිතෙනවද එහෙම දේශනාවක් නැහැ පින්වතුනි කව සඳහන් කරනවා ලොකු හාමුදුරු කෙනෙක් කිව්වත් පිළිගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරන්නේ බෞද්ධ නොවෙන පිරිසකට ලොකු හාමුදුරු කෙනෙක් කියලා කිව්වත් එතන සඳහන් කරලා තියෙන්නේ මේ ශාසනයේ ඉන්න ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් නෙමෙයි අන්‍ය ආගම් වල ඉන්න ප්‍රධානියු සම්බන්ධයෙන් පිටකයෙන් ආ පමණින් පිළිගන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා කියලා දේශනා කරනවා දේශනා කරලා තියෙනවා කියලා සඳහන් කරනවා
පිනුතුනි එහෙම තියෙනවා මා පිටක සම්ප්‍රදානේ කියලා පිටක සම්ප්‍රදායෙන් ආවත් පිළිගන්න එපා කියලා ඒ කියන්නේ මේ අපි ත්‍රිපිටකයෙන් ආවත් පිළිගන්න එපා කියලා නෙමෙයි අපේ ත්‍රිපිටකයේ විතරක් නෙමෙයි මේ ලෝකේ පිටක තියෙන තව ආගම් වල තව පිටක තියෙනවා ඕන තරම් අපේ බුද්ධ ධර්මයේ විතරක් නෙමෙයි සූත්‍ර තියෙන්නේ තවත් නොඑක් විෂයන්ට සම්බන්ධ සූත්‍ර ඕන තරම් තියෙනවා ඔබ හොඳට දන්නවා ගණිතයේ නැමැති විශේෂ සූත්‍ර තියෙනවා විද්‍යාවටත් සූත්‍ර තියෙනවා බුද්ධ ධර්මයට විතරක් නෙමෙයි සූත්‍ර තියෙන්නේ ආගේ නිසා මේ සඳහන් කරලා තියෙන ඒ අන්‍ය වූ මිත්‍යා දෘෂ්ටික පිටක වලින් ආවත් පිළිගන්න එපා කියන කාරණාව මොකද මුලින් සඳහන් කළේ ඒකයි බෞද්ධයන්ට නෙමෙයි දේශනා කළේ නම් හරියටම කාරණාව ආර්ථයෙන් ආර්ථයේ තේරුම් නොගත්ත නිසා භාගිතුන් වහන්සේ මෙහෙමත් දෝෂණා කරලා තියෙනවා කියලා අමූලික චෝදනා ඉල්ල කරනවා භාගිතුන් වහන්සේ කොයි තරම්නම් අකුසල් කන්දරාව මේ මුලාව නිසා රැස් කරගන්නවාද කියලා ආගේ හිඳයි දේශනා කළේ මෝහය නම් දැල කියලා ඊළඟට පින්නතුනි අවසාන දේශනා කොට වදාලා මේ තණ්හාව ගඟක් වගේ කියලා තණ්හාව කියන කාරණාව හරියට ගංගාවක් වගේ නත්ති තණ්හා සමා නදී තණ්හාව නදියක් වගේ තණ්හාව හා සමාන නදියක් තව නැහැ කියලා දේශනා කරන්නේ මෝහය හා සමාන බැම්ම නැහැ කියලා දේශනා කළා වගේම තණ්හාව හා සමාන නදිය නැහැ කියලා දේශනා කළා. පින්තුනි නදීන් කියලා කියන්නේ ගංගාවන්ටනේ. හැම තැනටම වැටුණ වතුර ගලාගෙන ගලාගෙන එනවා. දිය ඇලි වලින් වැටෙන වතුර ගලාගෙන ගලාගෙන ඇවිල්ලා ඒ දිය පහර ලොකු වෙලා මහ ජල කඳක් දරාගෙන යනකොට අපි කියනවා ගඟක් කියලා. හැබැයි මේ ගංගාවල් වල වතුර වැඩිපුර තියෙන කාලයක් තියෙනවා. වතුර මධ්‍යමව තියෙන කාලයක් තියෙනවා. වතුර හිඳෙන කාලයක් තියෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. තණ්හාව කියන ගඟ එහෙම වෙනසක් නැහැ. එන්න එන්න වැඩෙනවා කියන්නේ. තණ්හාව වියලිලා තණ්හාව අඩු වෙලා කියන කාලයක් නෑ එන්න පුතග්ජනයාගේ තණ්හාව වැඩි වෙනවා දූ දරුවෝ ඉන්නවා ස්වාමි බිරිඳවරු ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන තියෙනවා ආහාර පාන ඇඳුම් පැළඳුම් එතරම් තියෙනවා මේ සියලුම දේවල් Tamante තිබුණත් ඇති වෙලා තියෙනවද සත්‍යයන්ට කෝරව විරජිරුවන්ගෙන් රට්ටපාල මහරහතන් වහන්සේ ඇහුවේ ඒකයි සත්‍යයට ඇතිවීමක් නෑ. ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? එතකොට අහනවා රට්ටපාලයන් වහන්සේ මහරජතුමනි ඔබට විශ්වාස කටයුතු පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා අහවල් ප්‍රදේශයේ රාජ්‍යයක් තියෙනවා නැත්නම් ජනපදයක් තියෙනවා. රජු දුර්වලයි එහෙම නැත්නම් පාලකෙක් නැහැ. අපි ඒ ජනපදයේ යටත් කරමු කියලා. මොකද මහරජා කියන්නේ? යටත් කරනවා ස්වාමී. සිව් දිසාවම ගැන එහෙම සඳහන් කරනකොට ඔබ එපා කියනවාද? නෑ ස්වාමී, සිව් දිසාවීම තියෙන ඒ රාජ්‍යයන් මගේ රාජ්‍යයට ඇඳගන්නවා. සායිරෙන් ඊතර එවන්ම අරාජික රාජ්‍යයක් තියෙනවා ඒකත් ඕනනම් අත්පත් කරගන්න පුළුවන් කියලා සඳහන් කරාම ඇති කියලා කියනවාද මෙතන තියෙන දේවල් නෑ ස්වාමී ඒ ඊතරත් තියෙන දේවල් අත්පත් කරගන්න කැමති එතකොට කෝරව්‍ය රජුගේ සාගරයෙන් මෙතරත් ඊතර බල පරාක්‍රමයේ පවත්ව රජෙක් බවට පත් වෙනවා ස්වාමී රහතන් වහන්සේ අහනවා මහරජේ එතකොට දැන් ඔබට ඇති වෙලා ඇතිවීමේ සීමාවක් අන්න ඒක නිසා තණ්හාව කියලා කියන්නේ රෑ දවල් දෙකේ පිරීලා ගලන ගඟක් වගේ අපේ තණ්හාවේ ස්වභාවය එහෙමයි
අන්න ඒ නිසා ඒ තණ්හාවෙන් විදිලා තණ්හාව ශේ කරලා සංසාරයෙන් එතර යන වැඩපිළිවෙලක් හදාගන්න හැම කෙනෙක්ම වීර්ය වඩන්න ඕන පිළිතුර උත්සාහ කරන්න ඕන රාගය හා සමාන ගින්නක් නැහැ දේශය හා සමාන දැහැගැනීමක් නැහැ මෝහය හා සමාන බන්ධනයක් නැහැ දැලක් නැහැ තණ්හාව හා සමාන ගඟක් නැහැ නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මේන් එතර වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද මේ සත්වයා සංසාරයෙන් එතර යන වැඩපිළිවෙලට එන්නේ නැත්තේ සසර පුරාම සසරින් මිදෙන වැඩපිළිවෙලක නොහිටි නිසායි කියලා ආනන්ද හාමුදුරන්ට කරුණු පැහැදිලි කරලා මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළා